මහා මුනින්ද්‍රයන් වහන්සේට නමස්කාරය වේවා. කාලාන්තරයකට වර ඇද හැලෙන සද්ධර්මයේ මහා වර්ෂාව සසර කතර දිය සොයන මනුෂ්‍ය වර්ගයා උදෙසාය. සද්ධර්මයේ මහා වර්ෂාවට තෙමුණුමුත් පිපාසය සංසිඳුවා නොගන්නෝ නම් මහවැස්සක පිපාසයෙන් මියදෙන කාලකන්නියෝය. ධනය කීර්තිය තුළින් කිසිදා අවසන් නොවන සද්ධර්ම පිපාසය ඔබේ ආත්මයම පරාර්ථය වෙනුවෙන් පූජාකොට අවසන් වූදා සද්ධර්මයේ වර්ෂාවෙන් පවස නිවාගත් ශුද්ධවන්තයෙකු වනු ඇත. සූදානම හැම කෙනෙකුගේම ජීවිතය ධර්මයේ ආලෝකය එකතු කර ගැනීම. සාමාන්‍ය ලෝකෙ ජීවත් වන මනුෂ්‍යයෙක්, පෘථග්ජන මනුෂ්‍යයෙක් අන්ධකාරයක ගිලී ජීවත් වෙනවා. ඒක හරියට චන්ද්‍රයා නැති රාත්‍රියක ඇති අන්ධකාරය වගේ එකක්. ලෝකය පිළිබඳව, ජීවිතය පිළිබඳව හා තමා පිළිබඳව අනවබෝධයෙන් කටයුතු කරනවා. ඔගොල්ලන්ගේ ජීවිතවලත් එක්තරා කාල පරිච්ඡේදයක් ඕගොල්ලෝ ලෝකය පිළිබඳව තමා පිළිබඳව අනවබෝධයෙන් කටයුතු කළා. මොඩකං කළා, තේරුමක් නැති වැඩ කළා. හොඳරම තේරෙන භාෂාවෙන් කිව්වොත් පිස්සු වැඩ කළා. ඒ පිස්සු වැඩ කාලයත් එක්ක තේරුම් ගත්තා. දැන් නැවත වාරයක් ඒ පිස්සු වැඩ, තේරුමක් නැති වැඩ, මෝඩ වැඩ අපට කවුරු හරි කරන්න කිව්වොත් අපි කියන මිනිහට හිනා වෙනවා. හිනා වෙලා අපි කියනවා අපි යොව කළා. කිසි ප්‍රතිඵලයක් නෑ. මිනිස්සු කොච්චර ජීවිතයේ මහන්සි වෙලා කැපකිරීම් කළා, වැඩ කළත් මිනිස්සුන්ට ඉතුරු වෙන්නේ නැහැ කිසිම ප්‍රතිඵලයක්. කොච්චර භෞතික සම්පත් එකතු කළත් ඒ භෞතික සම්පත් වලින් එක්තරා වෙලාවක, නිශ්චිත වෙලාවක සමුගන්න සිද්ධ වෙනවා. ඒක ලෝක ධර්මයක්. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. කොච්චර තමන් කැමැත්තෙන් ආදරයෙන් මිනිස්සු ආශ්‍රය කළත් ඥාතීන්, සහෝදරයන්, හිතවතුන් හා මිත්‍රයන් කොච්චර සමීප කරගෙන හිටියත් ඒ සියල්ල මොහොතකින් සමුගන්න වෙනවා. ඒකත් ලෝක ධර්මයක්. තමුන් තමුන්ට කොච්චර ආදරය කළත්, තමුන් විසින් තමුන්ව කොච්චර පෝෂණය කළත්, රැකබලා ගත්තත් තමුන්ට නිශ්චිත වෙලාවක් තියෙනවා තමුන්ගෙන් පවා සමුගෙන යා යුතු. එය ලෝක ධර්මයක්. සත්‍ය සොයන මිනිසා, ජීවිතයේ පරමාර්ථය සොයන මිනිසා, ජීවිතයේ ඇත්ත හොයන මිනිහා, මේක ඇත්ත මේක මොකද්ද? බොරු ගොඩකට හිරවෙලා ජීවිතයේ පුරාම තේරුමක් නැති පිස්සු වැඩ කරමින් ජීවත් වෙන මිනිසා කිසි දවසක සුන්දර වූ අවසානයක් ගමනාන්තයකට ළඟා වෙන්නේ නැහැ. අතරමං වෙනවා සංසාරේ. මුලින් අපි කල්පනා කළ යුතුයි අපේ ආධ්‍යාත්මීය ජීවිතය ගැන. මිනිස්සුෙකුට අවුරුදු 30ක් වෙන විට ඒ සමාජ සම්මත, ලෝක සම්මත විසින් ඒ මිනිසයා ජීවත් වීම සඳහා කුමන හෝ ක්‍රමයකට සංවිධානය කළ ඉවරයි. අපි ඕනෑම අවුරුදු 30ක 35ක මිනිහෙකුට කතා කරලා ඇහුවොත් තමසේ රස්සාවක් කරනවද කියලා හැමෝම කියනවා ඔව් කියලා. රස්සාවක් කරන්නේ නැහැ කියලා කිව්වොත් ඒගොල්ලෝ කියනවා අපිට ඉඩකඩම් තියෙනවා, ව්‍යාපාර තියෙනවා, ඒවා බලාගෙන ඉන්නවා. මොකක් හරි එකක් ජීවත් වෙන ක්‍රමයක් හැමෝටම හැදිලා. එතකොට මං අහන්නේ කොහොමද එහෙම වෙන්නේ? මොකද්ද ඒකේ පදනම? මේ සංස්කෘතිය විසින්, මේ හදලා තියෙන පද්ධතිය විසින්
මිනිෙකුට අවුරුදු 25ක් 30ක් එන වෙන විට එතෙන්ට යන්න අවශ්‍ය කරන පඩිපෙළ සංස්කෘතිය විසින් හදනවා. කුඩල් අදරුවෙක් ඉස්කෝල යන්න පටන් ගත්ත දවසේ ඉඳලා අවුරුදු 30කින් පස්සේ ජීවත් වෙන විදියට තමයි දෙමව්පියෝ කියලා දෙන්නේ. ඉස්කෝලේදී උගන්වන්නේ කවදාකවත් හැමෝම අහන්නේ අනාගත බලාපොරොත්තුව මොකද්ද කියලා. කවුරුවත් ගුරුවරු අහන්නේ අනාගතයේ කිසිම බලාපොරොත්තුවක් නැති මිනිස්සු නැගිටින්න කියලා. කවුරුවත් එහෙම කියන්නේ නැහැ. අර අනාගතයේ කිසි ලොකු බලාපොරොත්තු තියාගන්න නැතුව එදා දවසට ජීවත් වෙන මිනිසෙක් දිහා සමස්ත සමාජයේ වපරැහින් බලනවා. කාලකන්නේ මිනිහෙක්. ඒක තමයි සංස්කෘතිය. ඕගොල්ලෝ නොදැනුවත්වයේ සංස්කෘතික පද්ධතියට ඕගොල්ලෝ හිර වෙනවා. ඊට පස්සේ ඕගොල්ලෝ අවුරුදු 30ක් විතර වෙනකොට ඕගොල්ලන්ට ජීවත් වෙන ක්‍රමයක් හොයා ගන්නවා. ජීවත් වෙන ක්‍රමයක් හොයාගත්ත සෑම මිනිස්සෙකුටම සමාජ සම්මතය විසින් ගෞරව පිළ කරනවා. එයාට හොඳ රස්සාවක් තියෙනවා. ඒ ගෞරව කරන විදිය. එයාට යාන වාහනක් තියෙනවා. එයාට දැන් ධනයක් තියෙනවා. මිස්සු ගෞරව කරනවා. ඒ ගෞරව කළා අර එතෙන්ට එන්න ඉන්න අයට කියනවා උඹලත් මෙතෙන්ට වරෙල්ලා. උඹලත් මේ විදියට ජීවත් වෙයල්ලා. උඹලත් සමාජ සම්මතයේ ගෞරව ලබපල්ලා. එතකොට ඒගොල්ලොත් කල්පනා කරනවා ඇත්ත තමයි. යාට හොඳ රස්සාවක් තියෙනවා. යාට සල්ලි තියෙනවා. එයාට යාන වාහන තියෙනවා. මාත් එහෙම වෙන්න ඕන. ආයේ සංස්කෘතියට මිනිහෙක් එකතු වෙනවා. මේ පද්ධතිය අවුරුදු ලක්ෂ ගාණක් තිස්සේ කල්ප ගාණක් තිස්සේ මේ මහා පෘථුවිය තුළ ක්‍රියාත්මක වෙන පද්ධතිය. මේ පද්ධතිය ඔබලා සියල්ලෝම කොටස්කාරයෝ. කිසිම කෙනෙකුට හිතෙන්නේ නෑ මේ පද්ධතියෙන් අයින් වුණහම මුකුත් නැද්ද. මිනිෙකුට රස්සාවක් නොකර සදාකාලිකව ජීවත් වෙන්න ක්‍රමයක් නැද්ද. ඇත්තටම ජීවත් වෙන්න ඕනද? ඇත්තටම මම මගේ කෑම වෙනුවෙන් දහඩිය වැගිරිය යුතුද? මම මගේ ජීවත්වීම සඳහා මහන්සි විය යුතුද? මට බස් එකේ යන්න ඕන නම් සල්ලි තිබිය යුතුද? එහෙම නැතුව ක්‍රමයක් ලෝකෙ නැද්ද? එහෙම කල්පනා කරන්ඩ සමාජයේ ඉඩ දෙන්නේ නැහැ කාටවත්. මිනිස්සු සිස්ටම් එකකට හිර වෙලා. ඒ සිස්ටම් එකට හිරවෙච්ච මිනිස්සු සිස්ටම් එක නඩත්තු කරනවා. ඒ සිස්ටම් එක, ඒ පද්ධතිය, ඒ මිනිහා නඩත්තු කරනවා. මේ දෙගොල්ලෝ අතර අපි එකට කියනවා අන්‍යෝන්‍ය සහජීවනයක් වැඩ කරනවා. ඔක්කොම මිනිස්සු එකතු වෙලා ඒ පද්ධතිය නඩත්තු කරනවා. පද්ධතිය මිනිස්සු නඩත්තු කරනවා. මේක තමයි මේ ලෝකේ තියෙන ඇත්ත. ඊට පස්සේ කාලයක් යනකොට මිනිස්සුන්ට එක දිගට රස්සාවල් කරන්න බැරි වෙනවා. අමාරුයි කියනවා. කකුල් රිදෙනවා කියනවා. දැන් මතක නෑ කියනවා. වෙනද වගේ ඇවිදින්න අමාරුයි කියනවා. එතකොට ආයෙ මිනිස්සු පද්ධතියක් හදලා තියෙනවා. ඒගොල්ලෝ විශ්‍රාම යවන්න ඕන. අර වැඩ කරපු කාලෙන් පඩියෙන් කොටසක් කපාගෙන විශ්‍රාම ගියයින් පස්සේ ඒකට තවත් කොටසක් දාලා ඒගොල්ලෝ ජීවත් වෙන ක්‍රමයක් ආයෙ හදලා තියෙනවා. මට පේන්නේ මේ ඔක්කොම හදලා තියෙන්නේ මේ පද්ධතියක් නඩත්තු කරන්න විතරයි. ඊට පස්සේ ඒගොල්ලෝ විශ්‍රාම ගිහිල්ලා අර දෙන පඩියෙන් ආයෙ ජීවත් වෙනවා. දැන් ඒගොල්ලෝ වැඩ කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ වැඩත් බොහොම අමාරුවෙන් කරගන්නවා. පිං දහම් කරගන්නවා. ඒවටත් කරගෙන ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඉතින් ඕක තමයි මේ ලෝකේ අපි දකින්නේ. ඉතින් ඕකට වඩා එකක් නැහැ. ඔය පද්ධතිය, ඔය සිස්ටම් එකේ කොහෙවත් කිසිම තැනක නැහැ කවුරුවත් උගන්වන්නේ මේක හදපු එකක්. මේක ඔක්කොම එකතු වෙලා සම්මත කරපු පද්ධතියක්, සිස්ටම් එකක්. මේ සිස්ටම් එකේ අපි ඉන්න තාක් කල් අපිට ඉන්න පුළුවන්. කවුරු හරි මේ පද්ධතිය ගැන නිදහසේ කල්පනා කළොත්, මේකෙන් අයින් වෙන්න කල්පනා කළොත්, මේකෙන් සදාකාලයට සමුගන්න කල්පනා කළොත්, මේකෙහි ආදීනවය දැක්කොත්,
මේ සිිස්ටම් එක තේරුමක් නෑ කියලා තේරුම් ගත්තෝ. ඔගොලන්ට හොඳ පඩියක් ගෙවන්නේ ඔගොලු රස්සාව හොඳට කරන අන්තිම දවස් වෙනකම් විතර. කොච්චර හොඳට රස්සාව කරපු කෙනෙකුට වුනත් අංශභාග රෝගියෙක් ලෙස තමාගේ කාර්යාල කාමරයට ගියොත් තමාගේ කාර්යාලයේ ප්‍රධානී ඇවිල්ලා කියනවා ඔබ දැන් ලෙඩක වෙච්ච කෙනෙක්, ඔබට මෙතන ඉන්න අවසර නැහැ කියලා. ඒක එහෙම තමයි. එතකොට ඔබට අකමැත්තෙන් වුණත් නැවත රෝධ පුටුවකට ගොඩ වෙලා ආයි කාර්යාලයට සමුදීලා තමන්ගේ සුපුරුදු රෝහල වෙත ගමන් කරන්න සිද්ධ වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ මම හිතන විදියට, මට තේරෙන විදියට, මට දැනෙන විදියට මගේ ජීවිතය ගැන ඕගොල්ලොන්ගේ ජීවිතය ගැන හිතන්න නැති එක. එච්චර ප්‍රශ්න තියෙන. ඕගොල්ලෝ අර රැකියාවක් හොයාගෙන, වටපිටාවක් හොයාගෙන, ධනය හොයාගෙන ඒ ධනයට ඕගොල්ලෝ හිර වෙනවා. ඒක හරියට මේ වගේ. නිදාසේ ඇවිද ඇවිද තැන් තැන්වල යමින් හිතුන දේ කමින් හිතුන දේ බොමින් ජීවත් වන සුවෛරී ස්වාධීන වූ මිනිසෙක් සිටිනවා. ඒ මිනිස් ඇවිදගෙන යනකොට ඒ මිනිස දකිනවා මැණික් ගල්, ලොකු මැණික් ගල් අඩි දෙක තුන විශාලේවා. ඒ මිනිසා ඒ මැණික් ගලක් පළවෙනි දවසේ කරේ තියාගෙන උස්සගෙන ඇවිල්ලා එයා ඉන්න තැනින් තියා ගන්නවා. ඔහුට රාත්‍රියේ නිදා ගන්නකොට පේනවා ඒ මැණික් ගල හරිම ලස්සනයි, ඒකෙන් ආලෝකය විහිදෙනවා, මේක නම් හරිම හොඳ ගලක් කියලා. ඔහු දෙවෙනි දවසෙත් උදෑසනම ගිහිල්ලා තවත් ගලක් ගෙනැල්ලා ඔහු වටේ තියා ගන්නවා. ඔහොම කාලයක් යනකොට ඒ මිනිසා අර මැණික් ගල් වලින් විශාල තාප්පයක් තමා වටේ හදා ගන්නවා. අන්තිම දවසේ ඉතාම අමාරුවෙන් අර ගුහාවෙන් එළියට පැනලා තමා වටේ තියෙන මැණික් ගල් ගුහාව, ගුහාවෙන් එළියට පැනලා අර ගල් වලට තියෙන ආසාව නිසා තවත් ලොකු අයින් ගලක් අමාරුවෙන් හොයාගෙන එනවා. ඇවිල්ලා ඒක කාමරය ඇතුළට ගෙනියන්න අර ගුහාවට බැස්සාම ඒ ගලෙන් ඒ මිනිහා සදාකාලයටම ඒ කාමරය තුළ සිර වෙනවා. කොබලන් උපමාව තේරිච්ච අය. මට පෙන්නේ ඔගොල්ලොත් එහෙමයි කියලා. ඔගොල්ලො විවිධ සමාජ සම්මත තැනින් තැනින් අරගෙනවිල් ඔගොලො වටයට තියාගෙන. ඒවයින් අදලා ලොකු තාප්පයක් මෙම උඩට. ඉට පස් ඔගොලො වඩාත්ම වටිනා එකක් හොයාගෙනැවිල් ඒක උඩට තියලා. දැන් ඔගොල්ලෝ ගුහාවක් හදාගෙන ඕගොල්ලොම ගුහාව ඇතුළට බැහැලා ඕගොල්ලොම ගුහාව හිරකරගෙන දැන් ඕගොල්ලොම ගුහාව ඇතුළට වෙලා යනේ නමන් නැතුව බලන් ඉන්න. දැන් ඉතින් කවුද මේකට වග කියන්නවට? මේකට කිසිම දෙවියෙක් වග කියන්න ඕන නෑ. මේකට තමන්ගේ දෙමව්පියෝ, නෑදෑයෝ, හිතවතුන්, යාළුවෝ, මිත්‍රයෝ කවුරුවත් වග කියන්න ඕන නෑ. මනුෂ්‍යයා හිරවෙන සංස්කෘතික ගුහාවට මනුෂ්‍යයා වග කිව යුතුයි. ඇත්තරම මනුෂ්‍යයාගේ සාපයට මනුෂ්‍යයා වග කිව යුතුයි. මනුෂ්‍යයාගේ පාපයට මනුෂ්‍යයා වග කිව යුතුයි. මනුෂ්‍යයාගේ සියලු බන්ධනවලට මනුෂ්‍යයා තුළ පවතින්නා වූ දුර්වල මනස වග කිව යුතුයි. දැන් අපේ දුර්වලතාවය දකින්න ඕන. මේ අපට වරදින තැන් මේ ජීවිතයේ. මේ ජීවිතයේ අර්ථය සොයාගෙන යන්න ඕන, පරමාර්ථය සොයාගෙන යන්න ඕන. මේ ජීවිතය අපට හොයන්න පුළුවන් උතුම්ම දෙයක් තියෙනම් ඒක අපි හොයන්න ඕන. කිසි දවසක එය ජීවිතයේ දෙවෙනි නොකළ යුතුයි. මිනිස්සු කරන්නේ, මට පේන මිනිස්සු මහා වරුසාවකට අහුවෙලා පිපාසාවෙන් මියදෙන මිනිස්සු දහස් ගණනක් මම දකිනවා. මොකද්ද මං කියපු උපමාව? මහා වරුෂාවකට තෙමිලා පිපාසයේ මියදෙන මිනිස්සු මම දකිනවා. මොකද්ද කිව්වේ පිපාසාවේ මියදෙනවා කියලා? මහා වරුෂාවක කොච්චර වැස්ස සැර වුණත් පිපාසාව නිවෙන්නේ නැහැ වැස්සෙන් වතුර නොබිව්වොත්. මහා වැස්සකට තෙමි තෙමි ඔළුව පහත් කරගෙන යන ගමන් කරන මිනිසියෙක් පිපාසාවෙන් මියදෙනවා. එය විය හැකි. ඔබලා සියල්ලෝම මහා වැස්සකට තෙමෙන්න පටන් ගත්තා මීට සුළු මොහොතකට කලින්.
ඒ මහාවැස්සෙහි ලොකු වතුර බින්දු ගල්ගෙඩි වගේ ඔගොල්ලොන්ගේ ඇඟ කිස්කන්න දැන් වදින වෙලාව. ඔගොල්ලො කරන්නේ ඒ වදින සැර වතුර බින්දුවලින් බේරෙන්න ඔළුවා යත් දෙකයි වකුටු කරගෙන මූණ හංගගෙන ඔගොලු ගමන් කරනවා. වචන නම් වතුරයි වැස්සයි. සැර වතුරක් සැර වැස්සක වතුර බින්දු ඇඟට වදිනකොට රිදෙනවා. සංස්කෘතිය ශිෂ්ටාචාරය සිස්ටම් එකට හිරවෙච්ච මිනිස්සුන්ට සද්ධර්මයේ වචන ඇවිල්ලා වදිනකොට මූනිස්සං වදිනවා වගේ. ඔබලා සද්ධර්මයේ වැස්සෙ තෙමෙනවා. සද්ධර්මයේ වැස්සෙ තෙමෙමින් පිපාසාවෙන් ගමන් කරනවා. මම කියනවා ඔබලාගේ පාපේ අයි කියා. වැස්සේ තෙමෙමින් පිපාසාවෙන් ගමන් කරනවා. ප්‍රඥාවන්ත මනුස්සෙක් කල්පනා කරනවා මේ වහින්නේ මහා වැස්ස. මම මොකටද පිපාසාවෙන් ජීවත් වෙන්නේ? මම මේ ශුද්ධ වූ වැස්සට මගේ ඔළුව නෙමේ කට ඇරලා අල්ලනවා. කට ඇරලා වැස්ස දෙසට කට ඇරගෙන හිටියාම අර වැහි බිඳු වලින් ඔබලාගේ මුඛය පිරෙනවා, කට පිරෙනවා, වතුර කට ඇතුලේ පිරෙනවා. එතකොට මේ මිනිස්සුන්ට තියෙනා වූ සදාකාලික පිපාසාව සංසිඳුවා ගන්නවා. සද්ධර්මයේ නැමැති වචන අපට ඇහුනහම අපේ හදවත නැමැති මුඛය ඒවයින් පූර්ණත්වයට පත් කරගන්නවා. මෙච්චරයි උපරිමය, මීට වඩා බෑ. උපරිමයටම පත් කරගන්නවා. ඒ උපරිමයට පත් කරගත්තා මේ වැස්සර තෙමිච්ච මිනිස්සයා වැස්සර තෙමිලා ඉවර වෙනකොට ශුද්ධවන්තයෙක් වෙනවා. තවත් ඒ මිනිහත් එක ගමන් කරපු සිය දහස් ගාණක් මිනිස්සු ඒ වැස්සටම තෙමිලා ඒ වැස්ස තුලින්ම ගිහිල්ලා පිපාසාවෙන් මිය දෙනවා. මම දකිනවා මේ කාණ්ඩ දෙකේම මිනිස්සු. මං ඔබලාට කියන්නේ පිපාසාවෙන් මිය දෙන්න එපා කියලා. වැස්සට තෙමිලා කට ඇරලා වැහිබිඳු කට ඇතුළට ගන්න ඒවයින් කට පිරෙන්න අරින්න හොඳටම පිපාසාව ඉවර වෙනකම්ම ඕනවටත් වඩා වැඩිපුර බොන්න බීලා පිපාසාව සදා කාලයටම සංසිඳුවා ගන්න. එවිට ඔබගේ ආධ්‍යාත්මය පූර්ණත්වයට පත්වෙන. පූර්ණ නොවෙච්ච ආධ්‍යාත්මය මිනිෙකුට සාපයක්. මං ඔබලාට කිව්වා වචන අහලා පිපාසාව සංසිඳුවා නොගෙන පිපාසාවෙන් මිය දෙන මිනිස්සු මේ අපි කියන සද්ධර්මයේ වචන අහනවා. අහලි වෙල්ල මිනිස්සු මෙහෙම කල්පනා කරනවා, ඒක හරි තමයි, ඒක තමයි අපි කරන්න ඕන, මේවා ඔක්කොම බොරු වැඩ, මේවා ඔක්කොම බොරු වැඩ කිය කියා බොරු වැඩම වැඩිපුර කරනවා. ඒක තමයි අපි දකින බහුතරයකගේ ජීවිතය. මේවා ඔක්කොම බොරු වැඩ, මේවා කිසි තේරුමක් නැහැ. නමුත් එයා දවස පටන් ගත්තේ උදේ 4ට නම්, එයා නිදාගත්තේ රෑ 10ට නම්, ඊට පස්සේ එයා කොලයක් අරගෙන එයා කරපු වැඩ ටික ලිව්වහම ඒ යකා කරලා තියෙන 99.99%ක්ම බොරු වැඩ. කමක් නැහැ පළවෙනි දවස කියලා අතහැරලා දාලා දෙවෙනි දවස් ඉඳලා ලියනවා. ඊට පස්සේ දෙවෙනි දවසෙත් ලියලා තියෙන යකා ඒකමයි. ඒ මිනිහා වැස්සට තෙමිලා පිපාසාවේ මිය දෙනවා. ඔගොල්ලෝ කවුරුවත් හිතන්න එපා මේ මම ඉස්සරහා වාඩි වෙලා මම කියන වචන සුදු වස්ත්‍රයක් ඇඳගෙන සාවධානව අසාගෙන හිටි සියල්ලන්ටම ස්වර්ගයේ යතුරු හමුවේය කියා. එසේ නොවන්නේමය. එහෙම වෙන්නේ නැහැ. කිසි කෙනෙක් හිතන්න එපා සුදු වස්ත්‍ර ඇඳගෙන ඉස්සරහින්ම වාඩි වෙලා මේ එසේය කියමින් කිසිවක් ප්‍රතික්ෂේප නොකර සිටි පමණින් ගැලවීම ලැබේය කියා. එසේද නොවන්නේය. වැඩි එකක් තියා මම මේ වාඩි වෙලා ඉන්න පුටුව යටට ගිහිල්ලා වඩාත්ම මේ දේශනාව අහන්න සුදුසුම තැන එතනයි. මක් නිසාද? උන්වහන්සේට වඩාත්ම ළඟ නිසා. කෙනෙක් පුටුව යට ඉඳගෙන කන උඩට හරවගෙන ආගෙන ඔහු කල්පනා කරනවා, මා උන්වහන්සේ ළඟින් ඉඳගෙන වචන ඇසුවා, ආයි මම මොනව අහන්නද?
ඒ වුණාට ඒ මෝඩයාට ඒ පෞකාරයාට ගැලවීමේ යතුර නෑ. මිනිස්සු හිතාගෙන ඉන්නවා මේක තවත් ආගමක් කියලා. මිනිස්සු ආගමෙන් බලාපොරොත්තු වෙන්නේ නම්බුව, ලොක්කුකම. පන්සලේ හාමුදුරුවෝ රුපියල් ලක්ෂ ගාණක් දීපු මනුස්සයෙකුට විශාල වර්ණනාවක් කරනවා 500ට වඩා. පල්ලියට ගිහිල්ලා මොකක් හරි දෙයක් උදව්වක් කළොත් ඒ එන ස්වාමීලා ඒ ධනවතා පිළිබඳ වර්ණනා කරනවා. ඒ ධනවතා ඒ වර්ණනාවෙන් සතුටු වෙනවා. ඒක තමයි ආගම. ඒක තමයි ආගම. තමන් දීපු ගණන් කියෝ ගන්නවා. ඒවා කොළවල ලියලා, ගල්වල ලියලා ඒවා බිත්තිවල ගහ ගන්නවා. ගාගෙන ගිහිල්ල පෙන්නනවා, මේ පෙන්නද? එයාට සල්ලි තිබ්බනම් බැංකු පොතේ ඒ ගෞරවය හිමි වෙන්නේ නැහැ. කවුරුවත් බැංකුවට ආම මේ බලන්න මෙයාගේ කවුන්ට් එකේ තියෙන ගාණ කියලා පෙන්නලා එහෙම එකක් කරන්නේ නැහැ. නමුත් පන්සලට දුන්නා මේක ගෞරවය හිමි වෙනවා. එතකොට මිනිස්සු පල්ලිවලට, කෝවිල්වලට, පන්සල්වලට මේවා පූජා කළා. ගෞරවය ඉල්ලනෝ. ඒ කියන්නේ හරියට මේ වගේ රුපියල් 100ක් අරන් කඩේට පාංගෙන්න ගිහිල්ලා 100ක් දීලා පාංගෙඩි දෙකක් ගන්නෝ. දැන් මං අහන්නේ ඔවුන් මා දෙසන තැනට යන්න සුදුසුද කියලා. නැහැ. ඔවුන් පූජා කළා, සල්ලි දීලා අරගත්තා. කුමක්ද? ඔවුන්ගේ ගෞරවය. නම්බුව, වටිනකම ඉල්ලගත්තා පන්සලෙන් හෝ පල්ලියෙන්. ඉල්ලගෙන ගෙදර ගියා. දැන් ගමේ මිනිස්සුන්ට ඒක බෙදා දෙනවා. දන්නේ නැද්ද අපේ මෙයා දීලා මෙච්චර? එයා දීලාද? එයාට හැමෝම ගරු කරනවා. ඒක තමයි මේ සිස්ටම් එක. එහෙම කළා කියලා ගැලවීමට පත්වන්නේ. තවත් කෙනෙක් කල්පනා කරනවා මම මේ පුටු යට ඉඳගෙන මේ දේශනාව අහන්න ඕන. එතකොට මම වඩාත්ම ලං වූ කෙනා, මම ගැලවීමට පත් වේවි කියා. එසේ වන්නේත් නෑ. එසේ වන්නේත් නෑ. කොහොමද ලං වෙන්නේ? සැබෑවටම පිපාසාව නිවාගත්තු කෙනා ලං වූ කෙනාය. දැනටමත් වැස්ස වැහැලා ඉවරයි. මහවැහි වලට ඔබලා තෙමෙනවා. සද්ධර්මයේ වැස්ස පටන් ගත්තාම නොනවත්වාම කාලයක් ඒ වැස්ස මනුෂ්‍ය ලෝකයට ඇද හැලෙනවා. ඒ වැස්සට මිනිස්සු ලක්ෂ ගාණක් තෙමෙනවා, කෝටි ගාණක් තෙමෙනවා. හැබැයි ඒ තෙමිච්ච කෝටි ගාණෙන් පිපාසාව සංසිඳව ගන්න ටික දෙනයි. තෙමුණා. අපි මේ වැස්ස තෙමෙන මිනිස්සු දෙන්නේ කරගන්නවා. එකෙක් පිපාසාව සංසිඳවාගෙන සිටින්නෙක්, සංසිඳවාගෙන යමින් සිටින්නෙක්, යමින් සිටින්නෙක්. අනිකා පිපාසාවෙහි තෙමෙන්නෙක්. මේ දෙන්නම අපි ඔබට පෙන්නනවා. පෙන්නලා අහනවා මේ දෙන්න සමානද? බැලු බැල්මට ඔක්කොම කියන ඕ සමානයි. දෙන්නගෙම කොණ්ඩෙ තෙමිලා, මූණ තෙමිලා, බෙල්ල තෙමිලා, ඇඟපත ඔක්කොම, කකුල් ඔක්කොම තෙමිලා. මෙයත් එහෙමයි, මෙයත් එහෙමයි. බැලු බැල්මට දෙදෙනාම සමානයි. දෙදෙනාගේ වෙනස කිසිම කෙනෙකුට මෙහෙම එලියෙන් බලලා කියන්න බැහැ. අපි අයිතිකාරයට ගිහිල්ලා තට්ටු කරනවා, මේ මෙහෙනවා. අයිතිකාරයන් අපි ප්‍රශ්න අහනවා, උඹට පිබාසයක් තියෙනවද? එතකොට එකෙක් කියනවා මට තිබ්බා මහා ධාරානිපාත පිපාසයක්, ආත්ම ගානක පිපාසයක්, සංසාරෙම ඉඳලා එන පිපාසයක්. මේ වැස්ස වැටෙනකොට මම කට උඩට හරවලා ඇති තරං වතුර බීගෙන යන ගම මගේ පිපාසාව නිවුණා, මගේ දාහය නිවුණා. අනිකගෙන් අහනවා උඹත් උඹට තියෙනවද පිපාසය? ඕ සංසාර ආත්ම ලක්ෂ ගාණක් තිස්සේ මට පිපාසයි. එතකොට අහනවා උඹ තෙමෙන්නේ වැස්සකටනේ? උඹ වැස්සකට තෙමෙනකොට උඹට බැරිද ඔය වැස්සේ වතුරෙන්ම පිපාසාව සංසිඳුවා ගන්න? මට ඒක තේරෙන්නේ නැහැ.
ඉන්න අරයට තේරෙන එක අරයට තේරෙන්නේ නැහැ. ඒ වුණාට දෙන්නම එක වගේ. දෙන්නම එක වගේ. සුත්ත නිපාතයේ සූත්‍රයක් තියෙනවා. ගෞතම බුදුහාමුදුරන්ගේ දේශනාවක්, ඉතාම වටින දේශනාවක්. මේ කෙනෙක් මේ ධර්මය අහනවා. මේ ආර්ය මාර්ගය, සසර දුක නිවන මාවත, සියල්ලෙන් නිදහස් වෙන පාර, සුද්ධ භූමියට යන පාර අහනවා. අහලා ඒ පාර සමහරු තේරුම් ගන්නවා. යම් කිසි කෙනෙක් ඒ පාර මුලින්ම තේරුම් ගත්තොත්, කිසි කෙනෙකුගේ උපදෙසක් නැතිව, ඔහු සම්බුදුවරයෙක්, මග්ග ජින මාර්ගයට ජිනවරයෙක්. ජින කියන්නේ සියල්ල දන්නා. මාර්ගයට ජිනවරයෙක්, මග්ග ජින. ඒ මග්ග ජිනවරු ලෝකෙ පහළ වෙනවා. ඒ මග්ග ජිනවරු පහළ වුණාම, ඒ මග්ග ජිනවරු ඒ සුද්ධ වූ දේශනාව, ඒ උතුම් සද්ධර්මයේ දේශනා කරනවා. එතකොට කෙනෙක්ගේ දේශනාව අහනවා, අහලා කියනවා, මේ කතාව හරි, මේ කියන්නේ සසරෙන් නිදහස් වෙන ක්‍රමය, මාත් මේ ක්‍රමයට අනුගත වෙලා, මාත් මේ පාරමී පුරලා, ප්‍රතිපත්ති පුරලා, මේ විදියට මාත් ජීවත් වෙන්න පටන් ගන්න ඕන. මග්ග ජීවී, මග්ග ජීවී කෙනෙක් කාලයක් තිස්සේ මාර්ගයේ වැඩුවයින් පස්සේ එයාට ඒ මාර්ගය තේරෙනවා. ඊට පස්සේ එයා කරන්නේ එයාට තේරෙන මාර්ගය අනික් අයට දේශනා කරනවා. මග්ග දේශක, මාර්ගය දෙසන්නා. තවත් සමහරු මේ ගොල්ලෝ දිහා දැකලා කල්පනා කරනවා, අර අපි කලින් කිව්වා වගේ වැස්සට තෙමෙනවා, පිපාසාව සංසිඳුවා නොගෙන සිටිනවා. තවත් සමහර කෙනෙක් කල්පනා කරනවා, මේ හොඳ තර්ක දේශ තියෙන්නේ, මේ වටින ධර්මයක් තියෙන්නේ, කාටවත් මේක බිඳින්න බෑ, ප්‍රතික්ෂේප කරන්න බෑ, මේක ඉගෙන ගත්තාම හැමතිස්සෙම හිනා වෙලා සන්තුෂ්ෙන් ජීවත් වෙන්න පුළුවන්, මගේ ජීවිතයේ සාපේට අහු වෙලා තියෙන්නේ, මාත් ආශිර්වාද ලද්දෙක් වෙන්න ඕන, මම මේ සාපයෙන් නිදහස් වෙන්න ඕන කියලා හිතලා, එයත් ඒ විදියටම ඇඳුම් ඇඳගෙන, කොටසක් කහ වස්ත්‍ර අඳිනවා, කොටසක් සුදු වස්ත්‍ර ඇඳගෙන, අර දේශනාවම අහගෙන අරව කරගෙනම ඉන්නවා. හැබැයි අර කියපු එක කරන්නේ නැහැ. කියපු එක කරන්නේ නැහැ. පිළිරු වෙස් ගන්නවා. පිළිරු වෙස් ගන්නවා කියන්නේ මොකද්ද? ඒ වගේ ඉන්නවා. අර කලින් උපමාව මම කිව්වා, වැස්තර තෙමෙන මිනිසුන් දෙදෙනා. එකෙක් පිපාසාව සංසිඳුවා ගමින් තෙමෙනවා, අනික පිපාසාව සංසිඳුවා ගන්න විදිය දන්නේ නැතුව තෙමෙනවා. දෙන්නම සමානයි. දෙන්නගේ වෙනස තට්ටු කරලා ළඟට ගිහිල්ලා ඇහුවොත් විතරයි කියන්නේ. බැලූ බැල්මට කියන ඔක්කොම සමානයි. ඒ වුණාට සුද්ධවන්තයෝ නෙවෙයි. සුද්ධවන්තයෝ නෙවෙයි. ගැලවීමට පත්වෙච්ච අය නෙවෙයි. ඒගොල්ලෝ එතන හිටියා. ඒගොල්ලෝ එකට ඔක්කොම දේවල් කරා. ඒ වුණාට ගැලවීම නෑ ඒගොල්ලන්ට. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබට ගැලවීම දුරස් වන්නේ මන්ද? ඔබට ගැලවීම දුරස් වන්නේ ඔබේ දුර්වලතා විසින් ඔබව හිර කරගන්නා නිසා. කෙනෙක් මේ වචන අහලා කල්පනා කරනවා, මම මේ වචන ඇහුවා, දැන් මෙච්චර තමයි කරන්න ඕන, දැන් ඔක්කොම හරි කියලා. ඇත්තටම එයා තමයි මුලින්ම පරදින්නා. එහෙම නැහැ. මිනිස්සු කොමත් ධනයට, කීර්තියට හරි කෑදරයි. කෙනෙක් මං කියපු වචන අහලා නැවත ඒ දෙක එකතු කරන්න පටන් ගන්නවා. කුමන දෙකද? ධනය හා කීර්තිය. මේ දෙක එකතු කරන්න පටන් ගත්තාම එයා මං කියන වචන හැමදාම අහනව, ඇත්තටම එයා වැස්සට තෙමෙනවා. ඒ කියන්නේ මෙතන වාඩි වෙලා ඉන්නවා. ඒ වුණාට එයා දෙකක් හොයනවා, ධනය හා කීර්තිය. ඒකෙන් එයා පිපාසාව නිවේවි කියලා හිතනවා. පිපාසාව නිවෙන්නේ නැහැ. පිපාසාව නිවෙන්නේ නැහැ. ඒ දෙක හොයලා පිපාසාව සංසිඳවා නොගෙන මහා වැස්සක පිපාසාවේ මියදෙනවා. සාපලද්දෙක්. කවුරු හරි කෙනෙකුට කියනවා, අන්නරු මැරිලා, කොහොමද මැරිලා තියෙන්නේ? මහා වැස්සක පිපාසාවේ පෞකාරයෙක්. තවත් කෙනෙකුට ගිහිල්ලා කියනවා, අන්න උඹගේ යාළුවා මැරිලා. ඇත්තද? කොහොමද මැරුණේ? මහා වැස්සක පිපාසාවේ කාලකන්ණියෙක්.
කිසිම කෙනෙක් කියන්න ඔහුට සුබදායක මරණයක්. ඔහුගේ ආත්මය සුවපත් වෙන්න ඇති. ඔහු නැවත නූපදින්න ඇති. කවුරුවත් එහෙම කියන්න. ඇයි එහෙම කියන්න ඇත්තේ. මහාවැස්සක පිපාසාවේ මියගිය කාලකන්නේෙක්. මං ඔබෙන් අහන ප්‍රශ්නය. මහාවැස්සක පිපාසාවේ මියගිය කාලකන්නේෙක් වෙනවාද නැද්ද? එක මට උත්තර දෙන්න බෑ, ඔබ උත්තර දෙන්න. ඔබ යද්දෙකට ආශා කළොත් මහාවැස්සක මියගිය කාලකන්නේෙක් වෙනවා. ධනය හා කීර්තිය. මේ දෙක ඔබව ඒ සද්ධර්මය තේරුම් ගන්න බැරි තැනට පත් කරවනවා. ඒ තේරුම් ගන්න බැරුව හැබැයි මේක අහනවා. මෙහෙ එනවා. මේක අහනවා. ඒ විදියට වැඳුම් ඇඳගෙන ඉන්නවා. ඒ මාර්ගය ඇහුවට මාර්ගය දන්න කෙනෙක් වෙන්නේ නෑ. මාර්ගය ඇහුවට මාර්ගය දන්න කෙනෙක් වෙන්නේ නෑ. එයා මග්ග දූසක. පිළිරු වෙස් අරගෙන ඉඳලා තියෙනවා. පිළිරු වෙස් අරන් ඉන්නවා කියන්නේ මොකද්ද? ඔව්, ඒ දැන් මේ සුදු ඇඳගෙන ඔය පිළිරු වෙස් අරගෙන. දැන් මේ කහ ඇඳගෙන පිළිරු වෙස් අරගෙන. මේ පිළිරු වෙස් අරගත් අය අතර සුදුවන්තයෝ තිරිනවා, මග්ග දූසකයෝ තිරිනවා. දෙගොල්ලොම ඉන්න. මෙතනත් සුදු ඇඳගෙන මිනිස්සු අතරේ සුදුවන්තයොත් සිටිනෝ, මග්ග දූෂකයොත් සිටිනෝ. දැන් මං ඔබෙන් අහන ප්‍රශ්නය, කෙසේද සුද්ධවන්තයා හා මග්ග දූෂකයා වෙන් කරගන්නේ? සුබදහම ලස්සනට වෙන් කරනවා. කාටවත් අතගහන්න තහනම්. කිසි කෙනෙකුට අතගහන්න බෑ. සුබදාම ඔබේ සියලු ක්‍රියාකාරකම් විනිශ්චය කොට, සියලු ක්‍රියාකාරකම් විනිශ්චය කොට, ඔබ මිය යන්න මොහොතකට කලින් ඔබට අවසානයේ ලියල දෙනවා ශුද්ධවන්තයෙක්ද කාලකන්නේද කියා. ඔබටම දෙනවා. ඉතින් ඒකට අපට අතගහන්න බෑ. අපට පුළුවන් කාලකන්නේෙක් වෙන මිනිෙකුට ශුද්ධවන්තයෙක් වෙන පාර කියන්න. සුද්ධවන්තයෙක් වෙන මිනිෙකුට කියන්න උඹ යන පාර හරි, උඹ යන පාර හරි, ඔක්කොම බොරු වැඩ. ඔය එකතු කරන්න යන්න එපා, ඔවට තණ්හාවෙන් බැඳෙන්න එපා. ඔය එකතු වෙන ඔක්කොම දීපං කාට හරි. අන්න බය වෙන කෑල්ල. මතක තියාගන්න, ඔබ මම පරීක්ෂා කරන්නේ ඔබට බැරි වෙච්ච තැනකදී. මනුස්සෙක් සිටිනවා. ඒ මනුෂ්‍යයා යම් දෙවියෙකුට ඉතාම වක්තිමත්. ඒ මනුෂ්‍යයා ගිහිල්ලා පූජාවල් තියලා යාඥා කළා, නොයෙකුත් දේවල් කළා. ඒ දෙවියන්ට කන්නලව් කරලා කියනවා, මං ඔබට ඉතාම වක්තිමත්. ඔබ වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නැහැ. ඔබ වෙනුවෙන් නොදෙන දෙයක් නැහැ. ඔබ වෙනුවෙන් නොකරන දෙයක් නැහැ. ඔබේ මගේ ජීවිතය ඔබයි, මගේ ආත්මය ඔබයි, මගේ විමුක්තිය ඔබයි, මගේ ගැලවීම ඔබයි කියලා එමිනියා ඒ දෙවියන්ට කන්න ලව් කරනවා. මේම කන්න ලව් කරගෙන දිගටම 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 යනකොට මේ දෙවියෝ කොච්චර මැටි රූපයක් වුණත් හිතෙනවා ඇස් දෙක ඇරලා එක දවසක් මූදිහා බලන්න ඕන. අර යාඥාව අතර එක්තරා දවසක අර මැටි රූපේට ප්‍රාණය එනවා. ප්‍රාණය ඇවිල්ලා අස්සරිනකොට මිනිහෙක් ඉස්සරහයිද කියන, මගේ ආත්මය ඔබයි, මගේ ගැලවීම ඔබයි, මගේ ජීවිතය ඔබයි, මගේ ස්වාමියා ඔබයි, මාව ශුද්ධවන්තයෙක් කරන්නා ඔබයි, මගේ සියල්ල ඔබ සඳහා පූජා කොට ඇත කියමින් යාඥා කරනවා. දැන් දෙවියන්ට පණාවා. යාඥාව ඉවර වෙනකං ඉන්න දෙවියෝ ඊට පස්සේ දේවාලෙ පිටිපස්සෙන් බහිනව දොර ඇරගෙන. ඔටුන්නයි දිව්‍ය සලුවයි දේවාභරණයි මිනිස්සු ආවාම වඳින්න දෙයක් නැති වෙන නිසා මල්ලා දෙවියෝ වැඩ සිටපු පද්මාසනය උඩ තියලා යනවා. ඕනෑම දෙවියෙකුගේ ඔටුන්නයි ආභරණයි දිව්‍ය සලුවයි ගැලෙව්වහම සාමාන්‍ය මිනිසෙක්. දැන් ඒ දෙවියෝ ගිහිල්ලා හිඟන්න අතර පොලිමේ වාඩි වෙලා ඉන්නවා. දැන් අර යාඥා කරපු මිනිසා හිඟන්නන් අතුරින් යනවා.
හිඟන්න නතුරේ ඥාන කොට සියලුම හිඟන්නෝ අර යාඥා කරන්නා දෙස බලා සල්ලි ඉල්ලනවා. එතකොට අර යාඥා කරපු මිනිස්සයා කියනවා, බලාට දෙන්නේ නෑ, මම සියල්ල දෙවියන්ට දෙන්නේ. මගේ ගැලවුම්කාරයා උන්වහන්සේ, මගේ ආත්මය, මගේ ජීවිතය සියල්ල උන්වහන්සේයි. මං උන්වහන්සේට පූජා කරනවා. ඕම කියාගෙන කියාගෙන යනකොට ඒ හිඟන්න අතර එක හිඟන්නෙක් ඉන්නවා. ඒ හිඟන්නත් අතදාලා කියනවා, මටත් දෙන්න කීයක් හරි. එතකොට ඒ හිඟන්නට කියනවා, ඔබ කවුද? ඔබ නෙමෙයි. ඔබ මගේ ගැලවුම්කාරයා නෙමෙයි. මගේ ගැලවුම්කාරය අර දේවාලය ඇතුළේ ඉන්න දෙවියෝ. උන්වහන්සේ සියලු ආභරණයෙන් විභූෂිත වෙල වැඩ සිටිනවා. මම මේ දැනුත් ගිහිල්ල බලලාවේ. ඇත්තටම ඔබට දෙවියන් මුණගැසෙන්නේ අඳුරගන්න බැරි තැනකදී පමණමයි. ඔබට බුදුන් මුණගැසෙන්නේ එසේමයි. අඳුරගන්න පුළුවන් වෙන්න මුණගැසුනොත් වටිනාකමක් නැහැ. අඳුනාගන්න පුළුවන් වෙන කිසිම මුණගැසීමක වටිනාකමක් නැහැ. අඳුනාගන්න බැරි මුණගැසීම් වටිනවා. එනිසා මතක තියාගන්න, ඔබේ ගැලවුම්කාරයා ඔබට අඳුනාගන්න බැරි තැනක ඉන්නවා වෙන්නත් පුළුවන්. ඒ ඉඳගෙන ඔබට දෙන්න බැරි දේ ඉල්ලනවා වෙන්නත් පුළුවන්. ඇත්තටම මිනිස්සෙකුට කළ නොහැකි කිසිවක් නැහැ. මිනිස්සෙකුට සියල්ල කළ හැකි. මනුෂ්‍යයා මේ ආත්මය අවදි කර නොගැනීමේ ප්‍රශ්නය නිසා බැරි මරගාතෙන් ජීවත් වෙනවා. කියන්නේ බැරි කියන බෑ කියන වචන ඉස්සරහට දාගෙන ජීවත් වෙනවා ආත්මය අවදි කර නොගත් නිසා. ආත්මය අවදි කරගත් මිනිසාට සියල්ල පුළුවන්. සෑම විටම ඔබ පරීක්ෂාවට ලක් වෙන්නේ ඔබ කැමැතිම දෙය, ඔබට අවශ්‍යම දෙය ඔබෙන් කෙනෙක් ඇවිල්ලා ඉල්ලාවේ. එක්ක ඔබට හිතේවි, මම මේ කැමැතිම දෙයින් ටිකක් දුන්නොත් නරකද? එතකොට මිත කියාවි, එපා එපා එපා, දෙන්න එපා. ඔබ මහාවැස්සක පිපාසාවේ මිය දෙන කාලකන්නේෙක්. මේ සුබාදාම හරි අමුතුයි, විනිශ්චය අමුතුයි, විනිශ්චය අමුතුයි. එකැනි මිනිස්සුන්ගේ අන්තිම කාලය හරි අමුතුයි. ඒ කාලේ මනුෂ්‍ය කළපු ඒවා රිසාල්ට කෙන කාලෙ. ඒ මනුස්‍ය කරපු හොඳ පුරප ප්‍රතිපත්ති දීපු දං රිසාල්ට කෙනෝ. ඒ රිසාල්ටකෙන කාලෙදී මේ කතන්දරේ හොඳට අහලා තිබ්බනම් රිසාල්ටකෙන් එයාගේ රිසාල්ටක ඉවර වෙනවා. ගැන යා එකතු කරගත් ඔක්කොම වෙරල අසුද්ධවන්තයෙක් බවට පත්වෙනවා, සදාකාලික වූවෙක් බවට පත්වෙනවා, මරණය නැති කළ මනුෂ්‍යයෙක් වෙනවා, ඉපදීමෙන් නිදහස් වූවෙක් වෙනවා. එහෙම නැත්තං මේ කතා වහලා වැසර දෙමිලා පිපාසාවේ මිය දෙනවා. පිපාසාවේ මියයන් නැත්තං ඒ මනුෂ්‍යයා සුබදහම පරීක්ෂාවට ලක් කරනවා. එක හරි අමුතුයි පරීක්ෂාව. මනුස්සෙක් ඉන්නවා හොඳට කෑම බීම තියෙන, හොඳට කෑම බීම ඕන තරම් තියෙන, කාල බීල තියෙන, කවුරු ඉල්ලුවත් කියලා දෙනවා. එම ලෝභ සිතක් පහළ වෙන්න එහෙම එකක් නෑ. එක දවසකව මේ කෑම ඔක්කොම නැති වෙලා ගිහිල්ලා ඔහුට කෑමට පොඩි දෙයක් විතරක් එදා ඉතුරු වෙලා එදා ඔහුගේ නිවසට අමුත්තෙක් පැමිණෙනවා. දොරට තට්ටු කොල්ල දොර ඇරලා කියනවා, ඔබ මට හැමදාම කෑම දුන්නා, මං අදත් ආව ඔබෙන් කෑම ඉල්ලගෙන යන්න. එතකොට එයා කියනවා, හරි වැඩේ, මං ඔබට කෑම දුන්නේ මට කාගන්න බැරි ටික. කියන්නේ යාට කන්න බැරුව ඉතුරු වෙලා තියෙනවා. අද තියෙන්නේ මට කන්න පුළුවන් ටික විතරයි. මේක ඔබට දුන්නොත් මට වෙන්නේ බඩගින්න ඉන්න. එතකොට කියනවා, එහෙම කරන්න එපා, මට ඒකෙන් භාගයක් දෙන්න. එතකොට යා කියනවා, ඔයාට භාගයක් දුන්නොත් මං භාගයක් බඩගින්නේ. එතකොට උඹටත් නෑ මටත් නෑ. නෑ නෑ, ඔය භාගයක් කාලා මට භාගයක් දෙන්න, ඉතුරු භාගයට වතුර බොන්න. එයාකට කැමති වෙන්නේ නෑ. ඇත්තටම ඔහු හිඟන්නෙක් නෙමෙයි. ඔහු අර කෑම පෙරේතයාගේ ගැලවුම්කාරයා. ඔහු පරීක්ෂා කරන්න ඇවිල්ලා.
ඔබ පරීක්ෂා කරන්නේ ඔබ ළඟ යමක් තියෙන විට නෙමේ, ඔබ ළඟ යමක් අඩු වූ විට හා නැති වූ විට. කෙනෙකුගේ ළඟ යමක් නැතිවන්නේ මනස දුර්වල වුට. ශක්තිමත් මනසක් ඇත්තාට සියල්ල පවතී, සියලු තන්නේ සියලු වේලාවෙදී සියල්ල පවතිනවා. ඇත්තටම ඔබේ මනස ශක්තිමත්ද කියලා මම ඔබ පරීක්ෂා කරනව නම් පරීක්ෂා කරන්න ඕන. ඔබේ හිත හයිය කරගන්න පුළුවන් වෙලාවකදී විතරයි. ඒ කියන්නේ ඔබට සියල්ල නැති වුණාම ඇවිල්ල ඉල්ලන්න ඕන. බැරි අමාරු වෙලාවක ඉල්ලන්න ඕන. ඇත්තටම මම ඔබෙන් ඉල්ලනවා ඔබට කන්න තියෙන දේ නෙමෙයි, අනලා කටට ළඟට තියාගත්ත බත් කට. ඒක දෙන එක ලේසිද අමාරුද? මිනිහෙක් බත් කනවා, හරි අමාරුවෙන් හොයාගත්ත බත් පිඟාන. බත් කනකොට ඒ බත් අනලා කට ළඟට මෙහෙම ගෙනාවාම මම එකපාරට මැල්ල මෙහෙම අතින් අල්ල කියනවා, ඔක කන්න එපා, ඔක මට දෙන්න කියලා. එතකොට එයා කියනවා, කොහොමද මං එහෙම දෙන්නේ, මං මෙච්චරමයි මට තියෙන්නේ, ඔක මට එතර හොඳින් කියනවා ඔක දෙන්න මට. එපාර කියනවා දෙන්නේ නැහැ, එහෙනම් දීපම් මට. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට දෙකක් වෙන්න පුළුවන්. එකක් එයාට හිතෙන්න පුළුවන් මූට මේක නොදුන්නොත් මූ ගැහුවොත් එහෙම මට ආයි කන්න කට ඉතුරු වෙන්නේ නැහැ, ඒ හින්දා දෙන්න ඕන. ඒක හරි කරන්න මගේ ලෝභ සිත නැති කර ගන්න ඕන. මගේ ලෝභ සිත නැති කරගෙන මේක මම කෑමක් නෙමේ දානයක් කරන්න ඕන. මම මේක කැමැත්තෙන් ඒ වෙලාවෙම අර ලෝභ සිත වෙනස් කළා, දාන චේතනාවක් පහළ කළා, ආ කියලා පරිත්‍යාග කරා. ඔහු ගැලවීමට පත් වෙනවා, ඔහුත් ගැලවීමට පත් වෙනවා. ඇත්තටම මිනිස්සෙක් පරීක්ෂා කරන්න ඕන. මිනිස්සෙක් ළඟ යමක් නැති වුණාම මිනිසු පිරිසක් වේදිකාවක නර්තනයෙහි යෙදෙනවා. තරුණ තරුණියෝ, මමත් ඒ නර්තනයෙහි සිටින්නෙක්. වයසට ගියපු මිනිස්සු වාඩි වෙලා අර නර්තනය දිහා බලාගෙන ඉන්නවා. මම දකිනවා මේ වයසට ගියපු මිනිස්සු අතර නටා ගන්න බැරුව කකුල් කඩුත්තුව හැදිලා කකුල් දෙක අත ගගා ඉන්න ආච්චි කෙනෙක්. මම නට නට ආච්චි ළඟට යනවා, ගිහිල්ලා අත දෙනවා. මෙහෙම කොච්චර බැරි මර ගාතේ වුණත් උන්දට මාත් එක නටන්න වෙනවා. කොබලන මං කිපු කතාව තේරිච්ච අය නැත්තල් ඇජ්ජයි, නටල ඉවරුණාම නේ මැරෙන්නේ කියලා ඒ ආච්චි කකුල් අත ගාන එක නවත්තල දාලා යමු නටන්න කියලා. එතකොට ඒ ආච්චි මම අර තරුණයෝ මැදට එක්කගෙන ඇවිල්ලා මං එයත් එක්ක නර්තනයෙහි යෙදෙනවා. මම කොච්චර වෙලා නර්තනයෙහි යෙදෙනවද? මම ඒ ආච්චි මැරෙනකම්ම නර්තනයෙහි යෙදෙනවා. ඇයි? එයාව මරන්න නැතුව තිබ්බොත් එයා ආච්චි කෙනෙක් වෙනවායි. කොබලන් කතාව තේරිච්ච අය. දැන් එයා තරුණයි, දැන් එයාගේ ආත්මය නැගිටලා තියෙන. දැන් මේ ආත්මය කෙනෙක්ගේ මෙහෙම නැගිට්ටවල තියලා එයා මරණයට පත් වුණොත් එයා සදාකාලික ජරාමරයි. මම කැමති නෑ මිනිස්සු මැරිලා උපදිනවට. මං එතකොට එයාත් එක්ක නටලා 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 අර අම්මන්ඩි මැරිලා වැටුණාම මම නැටුම නවත්තනවා. ඊට පස්සේ තවත් මුත්ත කෙනෙක් එතන ඉන්නවා, ඒත් කකුල් අත ගගා. මං ඒ මුත්ත ළඟට ගිහිල්ලා මුත්තේ කම් කියලා කතා කරනවා. මං ඒ මුත්තත් එක්කත් නටනවා මුත්තා මැරිලා වැටෙනක. මුත්තගේ හිතේ තිබිච්ච වයස, රෝග, සියලු ඍණ මනෝභාවයන් විනාශ කරනවා, නැති කරනු. මනස මෙහෙම තාරුණ්‍යයට පත් කරවනු, පත්කරවල ශුද්ධ භූමියට එකතු කරනු. ඔන්න මම කියපු නිවන. ඒ කියන්නේ මම අර ආච්චි ළඟට ගියේ, ඒ ආච්චි ළඟ මට ගන්න දෙයකුත් නෑ, කරාබු දෙකත් නෑ. දැන් මේ ආච්චිට කරන්න පුළුවන් ලොකුම දේ තමා මෙයත් එක නටන එක. මෙයත් එක්ක නටලා 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 මෙයාගේ මනස නැගිට්ටවල මෙයා සුද්ධ භූමියට එක්කන් යන එක. අර මුත්තට කරන්න තියෙන්නේත් ඒක.
තව එක්කෙනෙක් ඉන්නවා විශාල කරාබු දාගෙන ලොකු පර්සයකුත් සල්ලි පුරවල අතේ තියාගෙන. මං එයාගේ ළඟට නටනට ගිහිල්ලා මොකද්ද කරන්නේ? ආනවා ඔය තියෙන දේවල් වලින් ආසම දේ මොකද්ද කියලා. එතකොට යම් මණ්ඩි කියනවා සාමාන්‍යයෙන් ගෑනු ආස හරිම ඔය කරාබු මාල වටනේ ආස. එතකොට කියනවා මම ආසයි මේ කලාබු දෙකට මේ මාල වලට ආසයි. එහෙනම් දීහම්මට ඔය ටික දීපම්මට. ඊට පස්සේ ටික දෙනවා මට සාදු සාදු වහන්සිට පූජා වේවා කියලා දෙනවා. දුන්නා මං අහනවා ඊළඟට මොකටද කැමති? ඊළඟට මං ආසයි මේ ගවුමට. එහෙනම් එක ගලවල දීපම්මට. ඊට පස්සේ ආනවා ඊට පස්සේ මොකටද ආස? ඊට පස්සේ මං කැමති මගේ පර්ස් එකයි ඒකේ තියෙන සල්ලි ආ එකක් දීපම්මට. මං එයාත් එක නටන්නේ. මං එයාගේ සියල්ල පැහැර ගන්නවා. පැහැර අරගෙන ඉවර වෙනකොට එයා ඉන්නේ අරගොල්ලෝ ඉන්න තැනමයි. කොබලන්න මේ කතාව තේරෙන්නේ. එක එක්කෙනාට එක එක දේවල්. එක එක්කෙනාත් එක්ක එක එක විදියට ගමන් කළා. හැබැයි එකම තැනකට. මේ කියන කතාව හිනා වෙන්න පුළුවන් වුණාට මේ කියන කතාවේ මහා ගැඹුරු ආධ්‍යාත්මීය කතාවක් කියන්නේ. මිනිකුගෙන් මුනිවරයෙක් ඉල්ලන්න ඕන නැතිම දේ හා බැරිම දේ. මුනිවරයෙක් ඇවිල්ලා ඉල්ලන්නේ නැතිම දේ හා බැරිම දේ. බැරිම දේ කරන්න කියලා කියන්නේ. කරන්න බැරිම දේ කරන්න කියලා කියන්නේ. මහෞස පඬිතුම අමරාදේවි ළඟට ගිහිල්ලා ඉල්ලුවේ කරන්න බැරිම දේ කරලා පෙන්වන්න කිව්වා. මිනිස්සෙක් තමුන්ට කරන්න බැරිම දේ කරන්නේ ජීවිත ආසාව අතහැරලා දාලා. කොබලන තේරෙන්නේ. ඉතින් මට අවශ්‍ය එක මං කැමති නම් මිනිස්සු ළඟ ජීවිත ආසාව තියෙනවට. ජීවිත ආසාව තියෙන මිනිස්සු සංසාරයේ ආත්ම දාස් ගණන් ජීවත් වෙනවා. මං එකට කැමති නෑ. මං එතකොට කල්පනා කරනවා මුගේ ජීවිත ආසාව නැති කරන්න නම් මූ වඩාත්ම කැමති දේ මුගෙන් පැහැරගිය යුතුයි. දැන් නැති කළ යුතුයි. එතකොට මං කියනවා ඔය දේට ඔබ වඩාත්ම කැමති ඔය දේ හෙට මොහොතට විසි කරලා එන්න ආඥාවක් පනවනවා. එතකොට එයාට සිද්ධ වෙන එක මොහොතට විසි කරන්න ගිහිල්ලා ඔහු වඩාත්ම කැමති දේ එක්ක කාට හරි පරිත්‍යාග කරන්න වෙනවා. එතකොට ඔහුගේ සිහින ලෝකේ ඉවරයි. එහෙම නැත්නම් වෙන්නේ මොකද්ද? වැස්සට තෙමිලා තුවාල වෙලා. වැස්සට තෙමිලා තුවාල වෙලා. ඒ කිව්වේ මොකද්ද? ඒ කියන්නේ එච්චර තෙමිලා. වැහි වතුර ඔළුවට ඇඟට වැටිලා වැටිලා මේවා හිල් වෙලා. ඒ වුණාට පිපාසාවෙ මිය ගිහිල්ලා. ඕක වෙන්නත් පුළුවන් මෙතන ඉන්න අයට. වැස්සට තෙමිලා තුවාල වෙලා. ඒ වුණාට පිපාසාවෙ මිය ගිහිල්ලා. මොකද? තමුන් වඩාත්ම කැමති කෙනා තමුන්ව පරීක්ෂා කළා නෑ. එනි තමුන්ගේ ගැලවුම් කාර්යයේ පරීක්ෂණයට අහු වෙලා නැහැ. මිස් වෙලා. හරි පවක්. කියන්නේ මිස් වෙලා ගිහිල්ලා. වැස්සට තෙමිලා තුවාල වෙලා පිපාසාවේ මිය ගිහිල්ලා. ඒ කියන්නේ සද්ධර්මයේ මහා වතුර ගුලි වැටෙන්නේ ඔළුවට. ඔව් මේවා තුවාල වෙනවා, මේවා රිදෙනවා, තඩිස්සි වෙනවා අරව වදිනකොට. ඒ වුණාට පිපාසාවේ වෙවුලනවා. එතකොට ඔබට මග කියන කෙනා ඔබව පරීක්ෂා කළ යුතුයි. පරීක්ෂා කළ අර පහලට හරවගෙන ඉන්න ඔළුව උඩට බලෙන් හරවලක් ඇරපිය කට කියලා කට අරවන්න ඕන. ඒම නැත්තං එක වෙන්නේ නෑ. කතාන්දරයක්. කතාන්දරයක්. මෙතන ඉන්න අයගෙනුත් කොටසක් වැස්සට තෙමිලා තුවාල වෙලා පිපාසාවේ මියදෙනවා. කොටසක් වැස්සට තෙමිලා තුවාල වෙලා පිපාසාව නැති කරගෙන මියදෙනවා. ඒ දෙගොල්ලන්ගෙන් වඩාත් භාග්‍යවන්ත පිපාසාවට නැති කරගෙන වැස්සට තෙමිලා තුවාල වෙලා මියගිය මිනිස්සු. ලෝක නීතියක් තියෙනවා. සුදුවන්තයෙකුගේ මරණය යන මේ සසර දුක ඉවර කර කෙනෙකුගේ මරණය ජීවත් වන්නන්ට පණිවිඩයක්. හැම පිරිසිදු මනුස්සයෙක්ම ජීවත් වෙන්න පටන් ගන්නේ මරණයෙන් පස්සේ. ඒ ලෝක නීතියක් ඒක. එනිසා ඔයගොල්ලෝ දැනගන්න ඕන ඔයගොල්ලන්ගේ ආත්මය සුද්ධ කරගන්න. නැත්නම් මේ ජීවිතේ කිසි වටිනකමක් නැහැ. බොරුවට දේවල් එකතු කරගෙන ගොඩ ගහගෙන තණ්හාවෙන් ජීවත් වෙලා ඉඳලා සිස්ටම් එකට හිර වෙලා මැරිලා රස්සාව කළා, එමෙම කළා, ව්‍යාපාර කළා, ඔක්කොටම උදව් කළා. ඉතින් එච්චරයි. ඒක සතියක් කතා කළාම ඉවරයි. ඊට වඩා ගුණයක් නැහැ කියන්න.
වෙනස් දෙයක් නෑ පැහැදිලි කරන්න. වෙනස් දෙයක් තියෙන කෙනෙක් ලෙස ලෝකේ ජීවත් වෙන්න ඕන. කිසිම දෙයකට ලෝභ සිතක් හදාගන්න නරකයි. තමුන් ළඟ තියෙන සියල්ලම අනුන් වෙනුවෙන් වියදම් කරන්න ඔන්න ඔයි කෑල්ල තමයි කරගන්න බැරි. තමුන්ගේ ජීවිතයේ වටිනාම කාලය අනුන් වෙනුවෙන් කැප කරන්න ඕන. තමුන් ඇතියන සෑම පියවරක්ම තමුන් උදෙසා නොතබන්න ඕන. සෑම පියවරක්ම තමුන් උදෙසා නොතබන්න ඕන. සෑම පියවරක්ම අනුන් උදෙසා තබන්න ඕන. ඒ ආත්මය සුද්ධයි. එහෙම නැත්තං තවත් ලෞකික පෙරේත ආත්මයක් සුදු වැඳගත්ත පෙරේත ආත්මයක්. එයාගේ ඇතුලේ තණ්හාව ලෝභය ආත්මාර්ථය පිරිලා තමන් වෙනුවෙන් කරගෙන හැබැයි බන් දහමත් අහනෝ ඇහුවට වැඩක් නෑ. වැස්තර තෙමෙනවතු වාල වෙනවා පිපාසාවේ මිය දෙනවා. පිපාසාවේ මිය දෙන මනුස්සයක ජීවිතය කිසිම ආලෝකයක් නෑ. ලෝකෙ කරන්න බැරි දෙයකුත් නෑ. ඉතින් දැම්මකද තියෙන කරන්න බැරි දෙයක් නැත්තම් කරන්න ඕන එච්චරයි. පුළුවන් දේ කරන්න ඕන. තමන්ට තියෙන සියල්ලම අනික් අයගේ යහපත වෙනුවෙන් යොදවන්න ඕන. තමුන් තියෙන සෑම පියවරක්ම අනික් අය උදෙසා තබන්න ඕන. එතකොට කෙනෙක්ගේ ආත්මය පිරිසිදු වෙනවා. එතකොට මේ සොබා දහමේ මනුෂ්‍යයට සලකන්න පටන් ගන්නවා. ඒ සොබා දහමේ මනුෂ්‍යගේ ආධ්‍යාත්මය තියෙන්නා වූ ලෝභය තණ්හාවන් නැති කරලා දානවා. ඒ මනුෂ්‍යයට නෑ කියන වචනයක් බැහැ කියන වචනයක් නොකියන්න පරිසරය හදනවා. එහෙම තමයි තියෙන්නේ. නෑ යන්නක් බයන්නක් කියන්න බැරි විදියට පරිසරයහත් ඒ සුද්ධවන්තයෙක්. එම නැත්තම් මේ අපි ලෞකික ජීවිතයක් හදාගෙන අපි වටා භෞතික සම්පත් එකතු කරගෙන නෑදෑයෝ දරුවෝ යාළුවෝ මෙහෙම පොඩි සර්කල් එකක් පොඩි රවුමක් හදාගෙන ඒගොල්ලොත් එක අදහස් වුව මාරු කරගෙන ජීවත් වෙල මිය දෙනවා. මැරුණාම වෙන්නේ අර මැරිච්ච එක්කෙනගේ අඩුව අනිත් අය හා වෙන කෙනෙක් දාලා පුරවනෝ පුරවල ආයි යනවා. දෝලාවක් උස්සගෙන මිනිස්සු අතර දෙනෙක් යනවා. එකෙක් මැරුණාම දෝලාව ගෙනියන්න විදියක් නැති නිසා ළඟ පාත පොල් කඩ කඩ හිටපු මිනිහෙකුට අර මැරිච්ච එකගේ ඇඳුම් අඳවල මරණ පොල් ගහ යටින් තියලා ඒ මිනිහත් එක්ක දෝලාව අරන් යනවා. කොබලන්න කතාව තේරිච්චය මට මේ ලෝකෙ පේන්නේ එහෙමයි. දෝලාවක් අරන් යනකොට හතර දෙනාගෙන් එකෙක් මැරුණොත් අර පොල් කඩ කඩ මිනිහෙක් හිටියොත් මේ වරෙන් මේ මිනිියගේ ඇඳුම් බෑද ගනින් උඹගේ ඇඳුම් මිනිහට අන්දෝපන් ඒ මිනිිය පොල්ගහ යටින් තියපන් ගහෙන් මෙටල මැරුණයි කියපන් උඹ යමන් දෝලා වරගෙන මිලෝකෙ මට පේන එහෙමයි. ඒක තමයි මිලෝකෙ පැවත්ම. එක කිසි වරදක් නෑ. මේ පැවත්ම තේරුම් ගත්ත කෙනා ගැන වැස්සර තෙමිච්ච කෙනා මේ පැවත්මෙන් අයින් වෙන්න ඕන. අයින් වෙන එක අමාරු නෑ. හිතන්න එපා අයින් වෙන්න නම් ධර්ම සාකච්ඡාවක් කරන්නම වේවි කියා. එහෙම එකක් නෑ. මම මේ කොච්චර දේවල් කළත් උන්වහන්සේ දෙසපු ධර්මය කටපාඩම් කරන්න ඕනේ කියා එහෙම එකකුත් නෑ. නැත්තම් මාව පරීක්ෂණයෙන් පේල් වේවි එහෙම එකකුත් නෑ. පරීක්ෂණය ඉතාමත්ම වෙනස් එකක්. මං ඔබෙන් ධර්මය ගැන ප්‍රශ්න අහන්නේ. මං ඔබට මෙහෙම කියනවා. ඔබ මෙතෙක් කලක් වාඩි වෙලා හිටියේ කොහෙද? එතකොට ඔහු මේ වැලි පෙන්නනවා. මේ වැලි උඩ මෙතෙක් කලක් මේ වචන ඇහුවේ කොතන ඉඳගෙනද? ස්වාමීනි මේ වැලි උඩ ඉඳගෙන. එහෙනම් උඹ වගේම මේ වැලි ශ්‍රේෂ්ඨද නැද්ද? ස්වාමීනි මේ වැලි ශ්‍රේෂ්ඨයි. මක් නිසාද? මා සමග මේ වචනස්සපු නිසා. එහෙනම් මේ වැලි කාපා. මේ වැලි කෑවාම නුඹ සුද්ධවන්තයෙක් බවට පත් වෙනවා. එතකොට ඒ මිනිහා මාගේ වචනය විශ්වාස කළ යුතුයි. අර වැලි කාලා ඉවර වෙලා මිය ගිය යුතුයි. එවිට ඔහුගේ ආත්මය අවසන්. ඒක තමයි මම ඔබට කියන පරීක්ෂණය. එතකොට අර විභාග ප්‍රශ්න පත්‍රේ ඒකෙන් තමයි මරණ පිච්චුවේ. එතකොට අර උත්තර ලියන්න ගෙනාපු පෑන එකෙන් තමයි ගිනි තිබ්බේ.
කොබලන්න කතාව තේරිච්චය. ඔගොල්ලො හිතාගෙන නේවයි එකක්කත් මගෙන් සිද්ධ වෙන්න. ඔගොල්ලො බලාපොරොත්තු වෙන කිසිවක් මගෙන් ලැබෙන්නේ. ඔගොල්ලො බලාපොරොත්තුන වෙන දෙයක් තියෙනං එක ලැබෙනවා. ඒකයි මල්ලඟට කිසි කෙනෙක් නිවන බලාපොරොත්තු කරගෙන එන්න එපා කියන්නේ. ඇයි? එතකොට ඒක ලැබෙන්නේ. ඔබට බලාපොරොත්තු නොවන්න මම ලබා දෙනවා. ඔබ නොඉල්ලන දේ දෙනවා. මක් නිසාද මනුස්සෙකුගේ සැබෑ තෘප්තිය පවතින්නේ? ඉල්ලන දේ තුළ නෙවෙයි, නොඉල්ලන දේ තුළ. මනුස්සයෙකුගේ සැබෑ තෘප්තිය පවතින්නේ සොයන දේ තුළ නෙමෙයි, නොසොයන දේ තුළ. මනුස්සයෙකුගේ වඩාත්ම තෘප්තිය පවතින්නේ කැමති දේ තුළ නොවේ, අකමැති දේ තුළ. මං එහි දෙවෙනි පැත්ත ඉටු ගන්නවා. පළවෙනි පැත්ත කොහොමත් මේ භෞතික සමාජයේ ඉටු වෙනවා. දෙවෙනි පැත්ත ඉටු වුණාම විමුක්තියට පත් වෙනවා. එනිසා අපි අපේ ජීවිතය තුළ වෙනස් දෙයක් දකින්න ඕන. හැමදාම දකින දේවල් වලින් පොඩ්ඩක් අයින් වෙන්න ඕන. ජීවිතය ටික ටික වෙනස්. කවුරුවත් හිතන්න එපා නෑ දැන් මම මෙහෙම ජීවත් වෙලා මම වයසට ගියාම මේව කරනවා මේව කරනවා මේව දීලා මෙහෙම යනවා. ඇත්තට ඌ වයසට යන කලින් මිය යනවා. මේ ලෝකද එහෙම තමයි මේක තියෙන්නේ. එහෙම බෑ. එහෙම බෑ. එහෙම කාටවත් කරන්න බෑ. ඒ වෙලාවට කරන්න ඕන එච්චර. අදාදට හෙට හෙටට නැත්නම් ඒ ඔක්කොම බොරු කතාවක්. ඒ නිසා තම තමන් ගැන හරියට තේරුම් ගන්න ඕන. තම තමන්ගේ සැඟවී පවතිනා වූ සියලු ශක්තීන් එළියට ගන්න ඕන. එළියට අරගෙන ඒ සියලු ශක්තීන් ලෝකයේ යහපතට යොදවන්න ඕන. මිනිස්සේගේ ආධ්‍යාත්මය තුළ සැඟවී පවතිනා වූ සියලු මානසික ශක්තීන් එළියට ගත්තාම ලෝකයේ පවතිනා වූ නියඟ දුරු වෙලා යනවා. වැස්ස වහින්න පටන් ගන්නවා. ඉර පායන්න පටන් ගන්නවා. හඳ පායන්න පටන් ගන්නවා. මනුස්සේගේ සිතේ පවතිනා වූ නරක ශක්තිය එළියට ආවම තමයි නියඟ ඇති වෙන්න පටන් ගන්න. පරිසරය සමතුලිත වෙනවා. ආත්මය සමතුලිත කරගත්ත මිනිස්සු ජීවත් වෙනකොට. ඒ නිසා මතක තියාගන්න ඕන හැම විටම ආත්මය සමතුලිත කරගන්න. තමා වෙනුවෙන් නෙමෙයි ලෝකයේ වෙනුවෙන් ජීවත් වන්න. තමාට කරන්න බැරි දේම කරන්න. එතකොට තමාගේ ආධ්‍යාත්මයේ ශක්තිය වැඩි වෙනවා. අන්න ඒ අය සුදුසුයි ගැලවීමට. එහෙම නැත්තම් කතන්දර ඔක්කොම. ලෝකයක් ඉස්සරහා සුදු ඇඳගෙන මහා බණකාරයෝ වෙලා ජීවත් වුණා. ආපු වහපු හැම ධර්ම ප්‍රශ්නයකටම උත්තර දුන්නා. තෑගි වශයෙන් ලෝදිය උරුම වුණා. කිසිම ධර්මයක් දන්නේ නැතුව නිදහසේ හැමෝටම සලකමින් තමුන්ට කන්න තිබිච්ච දේ අනික් අයට පවා දෙමින් ජීවත් වෙච්ච මිනිස්සු ස්වර්ගස්ත වුණා. නිවන් දැක්කා. එහෙම නැතුව ලෝභකම් කුම්මැහිකම් කරමින් ධර්මයේ කටපාඩම් කරගෙන හැමෝටම බණ කියාගෙන හැමෝම ඉස්සරහා සුචරිතවත්ව ජීවත් වෙච්ච මිනිස්සු අපාගත වුණා. කලියුගයේ වෙන දේවල් අනිත් පැත්තට ඔක්කොම සුද්ධවන්ත වේව වෙන්න හදන අය අපාගත වෙනවා. අපායට ලෑස්ති කළා තියෙන මිනිස්සු ස්වර්ගස්ත වෙනවා. ඒ මේ කාලේ හැටි වෙනස් විදියට සිද්ධ වෙනවා. කොහොමත් නිවන වෙනස්. අපි හිතන දේ නෙමේ නිවන, අපි නොසිතන දේ නිවන. අපි ඒ අපිට කරන්න පුළුවන් දේ තුළ නිවන නැහැ. අපට නොක අපි නොකරන දේ තුළ නිවන පවතින්නේ. ලෝභය, තණ්හාව, මනස හිර කර ගැනීම ඔබව නිවනින් දුරස් කරනවා. ඒ නිසා පුළුවන් තරම් ආත්මය තේරුම් ගන්න. වැස්සට තෙමිලා පිපාසාවේ මේ යන මිනිසෙක් නොවන්න. ව්‍යස්තර තෙමිලා පිපාසාව සදා කාලයටම සංසිඳුවාගත් උතුම් ආත්මයක් ඇති උතුම් මිනිසෙකු වන්න. අද දවසේ මතක තියාගන්න.